ඉතින් අයිබෝන් අපි දන්නවා 22 වන ව්‍යවස්ථා සංශෝධනය ඉතාමත්ම හිතකර ව්‍යවස්ථා සංශෝධනයක් වුණා රටක් විදිහට ගත්තම අපට සහ මේ රටේ ජනතාවට පාලකුණ්ඩ කිසිවිටත් ඒකම කියන දෙයක් තියෙනවා ඡන්ද 179ක් ලබා දෙමින් මේ සංශෝධනය පාර්ලිමේන්තු ඇතුලේ සම්මත වුණා. ඉතින් සෑහෙන කාලයකට පස්සේ මේ විරුද්ධ පක්ෂ ආණ්ඩු පක්ෂ ඔක්කොම එකතැනකට ඇවිල්ලා ඡන්දය ප්‍රකාශ කළා. සම්මත කරගත්ත සංශෝධනයක් හැටියට තමයි මේ හඳුන්වන්න පුළුවන්. එක පැත්තකින් ගත්තොත් මේක ශ්‍රී ලංකා ඉතිහාසයේ සෑහෙන දුරට හොඳ දේශපාලනික වාතාවරණයක් රට තුළ ස්ථාපනය කරන්න මෙන්න මේ ව්‍යවස්ථා සංශෝධනය තුළින් පුළුවන් බව කියන්න වෙනවා. මොකද මේකේ බලාත්මක වෙලා තිබුණු ස්වාධීන කොමිසම් සභා සියල්ල බලරහිත කරලා තිබුණේ නැවත මේ 22 වන ව්‍යවස්ථාව තුළින් මේ කොමිසම් සභා සියල්ල බලාත්මක වෙනවා. ඊටත් වඩා ඉතාමත්ම රටට හිතකර කාරණේ තමයි මේ දිත්ත පුරවැසියන්ට මේ රට ඇතුලේ දේශපාලනික ක්‍රියාකාරකම් තුළ නියැලෙන්න දේශපාලන ක්‍රියාකාරකම් තුළ ඒ වැඩ කටයුතු කරන්න හැකියාව ලැබෙන්නේ මේ 22 වන ව්‍යවස්ථා සංශෝධනයේ යහ සම්මත වුණාට පස්සේ. දැන් දිත්ත පුරවැසියන්ට සිද්ධ වෙලා තියෙනවා පාර්ලිමේන්තුවේ ඔය ඉන්නවයි කියන දිත්ත පුරවැසියන්ට සිද්ධ වෙලා තියෙනවා දේශපාලනයෙන් අයින්දලා ඒගොල්ලන්ට යන්න. මොකද දැන් හැබැයි කවුරුත් දන්නේ නැතාම පාර්ලිමේන්තුවේ කී දෙනෙක් දිත්ත පුරවැසිය ඉන්නවද කතානායකවරයෙක් දෙන්නෙක් ඉන්නවා කියලා පාටලි ජම්පුද මහත්මයා කියනවා 10 දෙනෙක් ඉන්නවා කියලා. තවත් විදිහට කියනවා. ඉතින් අපි හැරීරටම දන්නේ නැහැ දිත්ත පුරවැසියන් මේකට කී දෙනෙක් ඉන්නවද කියලා. ඒකත් එක පැත්තකින් ගත්තම මේ වගකීම් ආයතන දුර්වලතාවය. මොකද මේ රටේ ඇතුලේ පාර්ලිමේන්තු විශේෂයෙන්ම තීන්දු තීරණ ගන්න තැන උත්තරීතර ස්ථානයේ දිත්ත පුරවැසියෙක් දෙනෙක් ඉන්නවද කියලා මේ පනත සම්මත වෙනකම්ම කවුරක්වත් දැනගෙන හිටියේ නැහැ. මේක දේශපාලනට වගේම ලංකාවේ ඒ ආයතනවල ප්‍රධාන නිලතල ලබා දෙද්දි සහ ඒ ප්‍රධාන දැන් බාර දීමක් කරද්දි මෙන්න මේ දිත්ත පුරවැසිභාවය සම්බන්ධව කාරණේ හොයන්න වෙනවා. මෙතනින් එහාට දේශපාලන විතර නෙමෙයි ලංකාවේ කිසිම ආයතනයක කිසිම වගකීම් ආයතන කිසිම රාජ්‍ය ආයතනයක කිසිම පෞද්ගලික ආයතනයක නිලතල වගකීම් නිලතල ලබා නොදිය යුතුයි මේ දිත්ත පුරවැසියන්ට. මොකද දිත්ත පුරවැසියන් ඒ දේවල් ලබා දීමේ වෙන්නේ ඔවුන් මේ රටවත් කාටවත් වග කියන්න අවශ්‍ය පුද්ගල නොවන බවට පත් වෙනවා. මොකද මොකක් හෝ ප්‍රශ්නයක් ගැටලුකාරී තත්ත්වයක් ඇති වුණාට පස්සේ ඔවුන්ට පුළුවන් ඔවුන්ගේ අනික් පුරවැසිභාවය තියෙන රටට ලිසියෙන් යන්න. ගියාට පස්සේ අපිට කරන්න දෙයක් නැහැ. මොකද එතන ඉහළ අපිට කරන්න දෙයක්ුත් නැහැ. නීතිමය ප්‍රශ්න ඒවලට යන්න බෑ. මොකද නීතිමය කැටතන මුල්ල ගිහිල්ලා ඒ පුරවැසියෙන් නැවත මෙහාට අරගෙන යන එක ලොකු ප්‍රොසෙස් එකක්. අපි දන්න උදාහරණ තමයි ආජුන් මහින්ද්‍රන් රනිල් වික්‍රමසිංහ එකතු වෙලා අපි දන්න මහබංක අධිපතිකම පත් වුණාට පස්සේ ඔහු රනිල් වික්‍රමසිංහත් එක්කම එකතු වෙලා මේ මහබැංකු බැඳුම් කර වංචාව සිද්ධ කරා. සිද්ධ කරන් පස්සේ මේක කවුරුත් දැනගෙන නීතිමය තත්ත්වයන් වලට යන්න දුන රාජකාරී කරන්න හදනකොට ඔහු ගියා සිංගප්පූරට යන්න. එතනින් එහාට මේ දැනට ඉන්න පාලකෝ කිව්වේ අපි ඇවිල්ලා අපි බලයට පත් වෙලා පැය 24න් ගේනවා අරුණ මහින්දරුව ගේනවා ගෙනල්ලා අපි මේ සල්ලි අය කරගන්නවා කියලා පාරම්භයට එකෙක්ටවක් බැරුණා. අරුණ මහින්දර ඉන්න තැනක් අතළුවානේ හොයාගන්න. ඒක තමයි ප්‍රසිද්ධම උදාහරණ මේ දිත්ත පුරවැසියුන් සම්බන්ධ කරගත්තම මේ රටට මොනවද
උනේ දිත්තු පුරවැසියන්ට නිලත ලබා දීමෙන් මේ ප්‍රශ්න මොනවද ලබා ගත්තේ මේකට ජනතාව මොනවද ලබා ගත්තේ රටක් විදියට පොදුවේ මොනවද අපට මොනවද ලැබුණේ කියන එක සම්බන්ධව හොඳ පැහැදිලි උදාහරණයක් තමයි මම කිව්වේ ඉතින් දිත්තු පුරවැසියන්ට මේ රට තුල කිසිම දේශපාලනික හෝ කිසිම ආයතනික හෝ මොන යම් වූ වැදගත් වෙනක නායකත්වයක් සහ ඒ ක්‍රියාකාරකම් වලට සම්බන්ධ වෙන්න ඉඩ නොදිය යුතුයි ඒක තමයි වෙන්න ඕනේ මෙතනින් එහාට මොකද ඒ දිත්ත පුරවැසියන් කියන මිනිස්සු මේ රටට එන්නේ මේ රට නිලතල කරන්නෙම ওই යම් කිසි දූෂණ වලට සම්බන්ධ නොත් උන් දන්නෝ මේ රට වක් කියන්නේ නැහැ උන් රට ඊට පස්සේ හරි දැන් රාජපක්ෂ පරම්පරාවේ අපි දන්න දිත්ත පුරවැසිය කිවදිනේ කියලා ওই ජනාධිපති ගෝඨාභය ඊට පස්සේ බෙසිල් රාජපක්ෂ ওই අය රන් ඔය අය ආව එයාලගේ තිබි දිත්ත පුරවැසිභාවයන් නියෝල ඇවිල්ල දිත්ත පුරවැසිභාවේ තියෙද්දි මේ රට ඇතුලේ දේශපාලනය කර ජනාධිපති වුණා මුදල් නැමති වුණා ඒ වයින් ඒ සියලු දේවල් ඒගොල්ල කරේ ඇමරිකාවේ ජීවත් වෙන්න මේ රට ඇතුලින් මුදල් සහ ඒගොල්ලන්ගේ ඇමරිකාවේ ජීවත් වීමට අවශ්‍ය මුදල් හොයාගත්ත එක තමයි කරේ නැත්තම් මේ රටට සම්බන්ධ මේ රට පාලනය කරවත් මේ රටට එහෙම කරේවත් කිසිම මේ රටේ වාසිදායක විදියට ඒගොල්ලන්ගේ භූමිකාවල් තිබුණේ නැහැ එකින්ද එක්කෙනෙකුට සිද්ධ වුණ ජනාධිපතිර සිද්ධ වුණා පෙදරටන් නෝගේ පැනලා යන්න ඔය දැන් ඉලැජ්ජ නැතුව එවිල හිටියට අනික් කෙනාට දන්නේ නැතුව මේ 22 වෙනි ඉවස්ථාවෙන් වැට බැඳුණා බොහොම හොඳයි එතකොට අපිට ওই පහුගිය ওই පහුණු අතීතෙ ගියාම ওই මන්ද මතක් කර දෙවලුත් එක්ක හොඳ ආකාරවම අපිට පේන දෙන්නේ තමයි දිත්ත පුරවැසි මේ රට කරපු දෙයක් නැහැ දිත්ත පුරවැසියන්ට මේ දේවල් ලබා දීමේ සහ දිත්ත පුරවැසියන්ට මෙන්න මේ ක්‍රියාකාරකම් වල නිරත වෙන්න අවශ්‍ය පසුබිම සකසා තිබීම මේ රට ඇතුලේ මේ රට අත්පත් කරගත්ත දෙයක් නැහැ උනේ එවුන්ගේ ඒ වැරදි තීන්දුව තීරණ වලට සහ ඒ එවුන් කරපු දූෂණ වංචා මූල්‍යක්‍රමිකතා සියල්ලට මේ රටේ අහිංසක ජනතාවට වග කියන්න මොන එකක් සහ මේ රටේ උපනූපන් සහ මේ සියලුම දෙනාගේ එඟ පිට බර පැටවුණ එකක් තමයි උනේ විශේෂයෙන්ම මේ මුදල් පැත්තෙන් ණය බර පැටවුණ එකක් තමයි උනේ ඒ කියන්න කනගාටුයි මේනකොට අපේ රටේ දරුවෙක් ඉපදුනොත් ඒ දරුවා මේ රට ඇතුලේ උපදින්නෙම ණයකාරයෙක් වෙලා ඉතින් මේ සියලු දේවල් වලට මෙනිමිත්ත්ව පුරවැසිභාවය කියන ඉතාමත්ම ප්‍රබල සාධකයේ බලපෑම ඒ නිසා බොහොම සතුටුයි බොහොම කියන්න සතුටුයි මේ 22 වෙනි ව්‍යවස්ථා සංශෝධනය තුළ මේ සියලු දේවල් අහෝසුන දිත්ත පුරවැසියන්ට තවත් මේ රට ඇතුළේවත් කිසිම තැනකවත් ඉඩ නොදිය යුතු බව නම් ඉතාම අවසරයක් මතක් කරන්න ඕන ඒක නිසා කියන අන්තිමවරම මට කියන්න තියෙන්නේ ඔය පාර්ලිමේන්තුවේ දැන් හැංගිමුත්ත ගන්නවන කවුරු දිත්ත පුරවැසියෝ දැන් අපේ රටේ දෙයක් අපිට කරගන්න දීලා තොපේ ওই දෙවෙනි පුරවැසිභාවයේ දෙන රට වලට ඵලයල්ල දෙයිනේ කියලා අපේ දරුවොත් එක්ක අපේ රටේ අපට ඉන්න දීපල්ලා කියන දේ තමයි අපට උඟේ ඉල්ලන්න තියෙන්නේ නැත්නම් තවත් මේ පනතකින් සම්මත වෙලා තියෙද්දි ඡන්දකින් සම්මත වෙලා තියෙද්දි බහුතරයක් ඡන්දෙ දිලා සම්මත කරගෙන තියෙද්දි අන්න ඒ සම්මත වූ පනතත් එක්ක හැංගිමුත්ත ගන්න ලිස්ට් වෙන්න එපා කියලා දී කියමින් මම මේ වීඩියෝ එකෙන් නවතිනවා බොහොම ස්තුතියි තව වීඩියෝකින් නැවත හමු වෙමු